समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दं मं मुनिराजस्य सुनन्तु सग्ग मुखदं धम्म सवन कालो अयं बदंता धम्म सवन कालो अयं बदंता धम्म सवन कालो अयं बदंता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। पञ्चमे भिक्खवे आदीनवा अक्खन्तिया खतमे पञ्च बहुनो जनस्स अप्पियो होति अमनापो वेर बहुलोच होति वज्ज बहुलोच सम्मूलो कालं करोति कायस्य भेदा परं मरेना दुग्गतिं अपायं विनिपातं निरयं उपपञ्जति इति। अनुराधपुरे कटुकलियावे श्री बुद्ध रक्षिते भिक्षु पुहुनो मध्यस्थानेहि अधिपति प्रधानानुशासक अमरपुर मूलवांशिक महानिकाय उत्तर मेद पलात प्रधान संगनायक अति पूजनीय नमकी अन्नतावसराय सियंबलापितिये बुद्ध रक्षित नायक माहिमिपानन वहनसे वर प्रमुख मिनुवानगोडे सम्मा आजीव बौद्ध विहारस्थान यही विहाराधिपति शास्त्रपति बौद्धया माध्यजालय अतुलु माध्यजालयान्हि विचित्र धर्म कथिक अपगे सहोदर कल्याण मित्र मुरावत्ते सुबोधि पंडित हामुदुरुवन् वहन्से अतुलु महासंगरत्नेन अवसराय करुणावंत श्रद्धावंत सत्पुरुष पिन्वतुनि पिन्वतियनि पिन्वा सैम दिनाम में विलावे सोदानमिं सितिन्ने इताम वटिन पिंकमाक सिदु करगान्नेते लोतुरा सम्मा सम्बुद्धपियानन वहंसे दनगन दकला पसक कोटगने देशना करान्नेते यदुनु उदार तेर धर्मयेन बनपदया तेरुम सहितव विस्तर सहितव उदाहरण सहितव श्रवणय करण अदहस काकल्पयाक सितुविल्लक हेंगीमक ऐति करगनाई मे पिन्वतुन सियलु दिनाम मे विलावे मे स्थाने तुल रस्विला बलागनी ओमान देशये जीवत्विनापे बौद्ध पिन्वतुन तमंगे आगमानुकूल वतावत
මේ වෙසක් කාල සීමාව තුල කරන්නට යොදාගත්ත සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ත දායක සභාවේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයත් ඒ වාගේම සියලු දෙනාමත් එකතු වෙලා තානාපතිතුමන්ගේ කාරුණික සහයෝගය ඇතුව බොහෝම වටිනා පින්කම් මාලාවක් සිද්ධ කරගත්තා. ඒ අවසාන ධර්ම දේශනාවයි මේ දේශනා කරන්නට මා සූදානම් වෙන්නේ. සිහිපත් කරන්නට ඉපදින බාවින් බාවේ කුසලක් නැති වුනොත් හැමදාම දුකින් තැවේ. බන සුපින් වතුන් දහමින් මිසක අන් කිසිවකින් නොවේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් පමණක් අපට භව දුක නැති කරන සදා සැනසීම අත්කර ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ලැබෙන හැම මොහොතකම යොදන්නට පුළුවන් හැම මොහොතකම මේ ලබාගත්තු වටින ජීවිතය ධර්මයේ පැත්තට යොමු කරගන්න හිතක් හදාගන්න. ධර්මයේ කියන්නේ හොඳට, අධර්මයේ කියන්නේ නරකට. අදම්මෝ නිරයන් නේති, අධර්මයේ සත්වය නිරයට පහතට නරකයට යොමු කරනවා. ධම්මෝ පාපේති සුග්ගතිං, සත්වයා ධර්මයේ විසින් සුගතියට හොඳ තැනකට යොමු කරනවා. ඒ නිසා අපට සැනසීමකට සතුටකට හේතු වෙන්නේ ධර්මයමයි. දුකට වේදනාවට කනගාටුවට කලකිරීමට බියට හේතු වෙන්නේ අධර්මයමයි. ඒ නිසා මනසින් මෙනෙහි කරලා සිතින් අරගෙන ධාරණය කරගත්තු ධර්ම කරුණු ජීවිතයට ලං කරගෙන ජීවත් වුණොත් ඒ ජීවිතය ගොඩාක් ප්‍රසන්න වෙයි, අලංකාර වෙයි, ලස්සන වෙයි. කවම කවදාකවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුගමනය කරන කෙනෙකුට නරකක් සිද්ධ වෙන්නේ නැහැ, දුගති උත්පත්තියක් සිද්ධ වෙන්නේ නැහැ ධර්මයේ නිසා. අධර්මයේ ලං කරගත්තු සෑම මොහොතකම අපට සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි, අපි සෑම දිනම බොහොම සතුටින් බොහොම හොඳින් ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඒ තුළින් රැස් කරගන්න යම් කරුණක් වේ නම් හිතේ ධාරණය කරගෙන ධාරණය කරගත්තු ඒ කරුණානුව ජීවිතයේ ඉදිරියට පවත්වාගෙන යනවා කියන අදිෂ්ඨානයෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. අද මං කෙටි කාලයක් තුළ ඔය පින්නතුන්ට වටින කරුණක් උදාහරණත් එක්කලා පැහැදිලි කරලා දෙන්න. අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු අංගුත්තර නිකායේ පංචක නිපාතයේ ඇතුළත් වෙලා තියෙන අක්ඛන්ති කියන සූත්‍ර දේශනාවයි අද දවස තුලම මාතෘකා කරගත්තේ. මේ දේශනාව දේශනා කරන දවසේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරන්නේ සවැත් නුවර ජේතවනාරාම අනේ පුඩු කියලා වටින සිටුවරයේ තමන්ගේ ධනේ වියදම් කරලා සාදල පූජා කරන ලද අංග සම්පූර්ණ ආරාමය. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතේ වැඩිම කාලයක් වාසය කරපු ආරාමය. එදත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙවුරම් මෙහෙර වැඩවාසය කරනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට අවදිල්ල බුදුරජාණන් වහන්සේට අභිවාදිත්වා වැඳලා ඒකමන්තං එකත් පසක නිසීදුංසි ඉඳගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ ඒ පිරිස අතර ප්‍රධාන වෙහිටිය භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරමින් තමන් වහන්සේටම ඇඟුණු හිතුණු සිතුවිල්ලක් අනුව
මේ දේශනාව ආරම්භ කළා. පංචමේ භික්කවේ ආදීනව අක්කන්තිය භික්කවේ කියලා කියන්නේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන විදිය. තේරුමෙන්නේ අදහස එන්නේ මහණෙනි කියන්නේ. පංචමේ කියන වචනය පංච ඉමේ කියලා දෙකට කැඩෙනවා. ඉමේ කියන්නේ මේ කියන්න පංච කියන්නේ පහක් කියන්න. ආදීනව ආදීනව කියලා කියන්නේ පින්වතුනි අකුසල කර්මයක් කළාම නරක වැඩක් කළාම පවක් කළාම ඒකට ලැබෙන විපාකය ආදීනව කියන නාමයෙන් හඳුන්වෙනවා. ආදීනවයක් ලැබෙන මොහොතක කවදාක්වත් කෙනෙකුගේ මූණේ සිනහවක් ඇති වෙන්නේ නැහැ. ආදීනවයක් ලැබෙන මොහොතක කිසිදු සත්‍යයකගේ හිතේ සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ආදීනව කියන වචනය ඊටාම භයානකයි. කුසල කර්මයක් විනක් හොඳ දෙයක් කළොත් ඒකට ලැබෙන විපාකය ආනිසංස කියනවා. ආනිසංසයක් ලැබෙනකොට හිතට සතුටක් ඇති වෙනවා, මුහුණේ සිනහවක් ඇති වෙනවා. පංචමේ භික්කවේ ආදීනව මහණෙනි ආදීනව පහක් තියෙනවා. මොනවටද? අක්ඛන්තිය කන්ති කියන්නේ ඉවසීමට. අක්ඛන්ති කියන්නේ ඉවසීම නැතුව යන එකට. නොඉවසීම කියන අදහස එන්නේ අන් කෙනෙක් වරදක් කරනකොට ඒ වරද දැක දැක ඉවසන්නට බැරි නම් ආන් ඒ තැනැත්තට නරක විපාක පහක් ලැබෙන බව භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තු නුවණින් දැකලා දේශනා කළා. කතමේ පංච මොනවද ඒ කරුණු පහ? පළවෙනි එක බහුනෝ ජනස්ස අප්පියෝ හෝති අමනාපෝ. බහු කියන්නේ ගොඩක්. බහුනෝ කියලා කියන්නේ බහු වචන පදේ ගොඩක් කියන්නේ. ජනස්ස ජන කියන්නේ මිනිසාට. මේ සත්ව ලෝකය තුල දෙපයින් සිටගෙන මනසක් තියෙන සිතන්නට පුළුවන් මෙනෙහි කරන්නට පුළුවන් ජීවියා හඳුන්වනවා මානව මනුස්ස ජන සත්ත්ව කියන නාමයෙන් පුජ්‍යල කියන නාමයෙන්. මේ ජන කියන වචනේ මෙතන පාවිච්චි කරන්නේ මනුස්සයාටමයි. බහුනෝ ජනස්ස ගොඩාක් මිනිස්සුන්ට. අප්පියෝ පිය කියන්නේ ප්‍රියතාවයෙන් යුක්තයි. අප්පියෝ කියන්නේ එහෙම ප්‍රියතාවයක් නැහැ කියන්නේ. අප්පියෝ හෝති අප්‍රිය වෙනවා. ඒ විතරක් නෙමෙයි අමනාපෝ මන කියන්නේ මනසට. මනාප කියන්නේ මනස කැමැත්තෙන් ලං කරගන්නවට. අමනාප කියන්නේ මනස කැමැත්තෙන් ලං කරගන්නේ නැහැ කියන්නේ. එහෙනම් අන් කෙනෙක් වරදක් කරනකොට ඒ වරද ඉවසන්නට බැරි කෙනෙක් ඉන්නවා නම් ආන් ඒ බැරි පුජ්‍යලයා. බහුනෝ ගොඩක් ජනස මිනිස්සුන්ට අප්‍රියෝ අප්‍රිය වූ අමනාපෝ කැමති නැති පුජ්‍යලයෙක් බවට පත් වෙනවා කියලා දේශනා කළා. දෙවනි කාරණාව වේර බහුලෝච හෝති. වේර කියන්නේ සිතුවිල්ලක්, හටගන්නේ සිතේ. වේර කියන සිතුවිල්ලේ තාත්ත තමයි ద్వේසය. ద్వේසය මුල් කරගෙන හටගන්නවා බය, පිළිකුල, අප්‍රියාව, ක්‍රෝධය, වෛරය. එහෙමනම් මේ වේර කියලා කියන්නේ අයහපත් විපාක ලබා දෙන භයානක සිතුවිල්ලක්. එක සංඥාවක් විදියට සටහන් වෙනවා. අලු යට තියෙන ගිනි පුපුරක් වාගේ පරිසරයක් ලැබුණු ගමන් ඇවිලෙනවා. ඒ තාක්කල් නෑ වාගේ තියෙනවා. ඉතින් වේර බහුලෝච හෝති කියන්නේ ආන් ඒ කියන වෛරය බහුල ගොඩාක් ඇති වෙනවා. තුන්වෙනි කාරණාව වජ්ජ බහුලෝච. වජ්ජ කියන්නේ වැරද්දට. සා වජ්ජ කියන්නේ වැරදි සහිතයි කියන්නේ. ඒක තමයි සිංහල භාෂාවට එන්නේ සාවද්ද්‍ය කියලා. එතකොට වජ්ජ කියන්නේ වැරදි. බහුලෝච ගොඩාක් වැරදි කරනවා. ඊළඟට හතරවෙනි කාරණාව සම්මූලෝ කාලංකරෝති. සම්මූලෝ කියන්නේ මුලා සහිතව. අසීයෙන් විකෘතියෙන්
කාලං කරෝති කලුරිය කරනවා ඒ කියන්නේ මරණයටපත් වෙනවා හරීම අවදානං දෙයක් ඒක අසියෙන් මරණයටපත් වෙනවා කියන එක අතිශය භයානකයි ඊළඟට අවසාන එක දේශනා කරනවා පස්වෙනි කාරණාව කායස්ස වේදා පරං මරණ කායස්ස කියන්නේ කය ඒ කියන්නේ මේ රූපකය වේදනාකය සංඥාකය සංකාරකය විඥානකය පංචස්කන්ධයට කාය කියන නම භාවිත කරනවා වේදා විඳීමෙන් පරං පස්සේ මරණ මරණින් පස්සේ කය බිඳිලා මරණයටපත් වුණාට පස්සේ අපායං අපායෙහි දුක්ගතින් දුගතියෙහි විනිපාතං විනිපාතෝ නිරයං නිරයෙහි උප්පජ්ජති උපදිනවා කියලා දේශනා කළා දැන් බලන්නකො මේ කරුණ පහ ගත්තාම ආකාර තුනකට බෙදෙනවා එක බහුනෝ ජනස්සප්පියෝ හෝති යමනාපෝ සමාජ විද්‍යාත්මක වේක පැහැදිලි කරනවා අපට ජීවත් වෙන්නට බෑ හුදකලාව අපි සෑම කෙනෙක්ම සමාජගතයි සමාජය තුල ජීවත් වෙනකොට සමාජයට අනුයෝජනීය වෙන්නට ඕනේ සමාජයට පෑහෙන්නට ඕනේ සමාජයත් එක්කලා එකට එකතු වෙන්නට ඕනේ සමාජයත් එක්කලා මුහු වෙන්නට ඕනේ මම විතරක් හිටියානම් ඔය පින්නතුන් කවුරුත් නැත්තම් මේ බණමට කියා ගන්න බෑ ඒක නිසා සමාජය කියන එක අතිශය වටිනවා එහෙනම් අන් කෙනෙක් වරදක් කරනකොට ඒක ඉවසන්න බැරි පුජ්‍යලයට සමාජමේ පැත්තෙන් ලැබෙන අවාසිය මොකද්ද ගොඩාක් මිනිස්සුන්ට එපා කරපු චරිතයක් වෙනවා ඇස් දෙකට පේන්න බැරුව යනවා සමහරලාට දැක්කම කියන්න හිතෙනවා දෙන්න බැයිද මූණ බලු පොරේකට යන්න කියලා එහෙම කියන්නේ ඒ වාගේ ගොඩාක් මිනිස්සු හරි අකමැති අකමැති චරිතයක් බවට පත් වෙනවා අර සමහරු කියන්නේ හරිෂෝක් අපායට ගහන්න අන්නේම කියනවා නේද ඒ කියන්නේ මිනිස්සුන්ට එපා වුණාම දකින්නවත් කැමති නැහැ ඉතින් ඒක හරි ගැටලුවක් අපේ සිතට ඒක තදින් බලපානවා අපේ හිත ඇතුලේ පීඩා දෙන කාරණිය තවත් කෙනෙකුට කියන්න ගියාට එයා සවන් දෙන්නේ නැහැ ඕනකමෙන් එතකොට අපට පීඩනයක් එනවා ඒක හරි දුක්ඛදායකයි අන් කෙනෙක් වරදක් කරනකොට ඉවසන්න බැරි පුජ්‍යලයා ගොඩක් මිනිස්සුන්ට එපා වෙනවා වේර බහුලෝච හෝති ඒ වාගේම වෛරය ගොඩාක් ඇති වෙනවා වෛරය ඇති වෙනවා කියනකොට ඒක මනෝවිද්‍යාත්මකයි ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන්නේ ඒ කියන්නේ තමන් දූෂිත වෙනවා වජ්ජ බහුලෝච හෝති ඒකත් එක්කලා කායික වාචසික හැසිරීම ආචාර විද්‍යාත්මකයි ඒ පැත්තට ගමන් කරනවා ඊළඟ එක තමන්ට ගැළපෙන පරලවහා සම්බන්ධ කාරණයක් අසම්මූල්ලෝ සම්මූල්ලෝ කාලං කරෝති අපි සෑම දිනම මරණයටපත් වෙනවා අසීයෙන් මරණයටපත් වෙන්න ලැබුණොත් ඒ තැනත්ගේ උත්පත්ති හොඳ තැනක සිද්ධ වෙන්නේ නැහැ ඒක කනගාටුදායක තැනක සිද්ධ වෙනවා ඒක මං භුක්ති විඳින්නට ඕනේ ඊළඟ කාරණියත් පරලවට සම්බන්ධයි කායස්ස වේදා පරං මරණ දුක්ගතින් අපායන් විනිපාතං නිරයන් උපපජ්ජති දුගති උත්පත්තියක් සිද්ධ වෙනවා දැන් බලන්නකො සමාජය ගත්ත සිත ගත්ත ආචාර විද්‍යාත්මකව ගත්ත හැසිරීම ඊළඟට මරණින් පස්සේ විපාක ගත්ත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ධර්ම කාරණාවක් දේශනා කරනකොට අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් කියන කාල තුනටම ගැලපෙන්න මනවින් දේශනා කරනවා ඉතින් ඒක නිසා මේ තවත් කෙනෙක් වරදක් කරනකොට ඒක ඉවසන්න පුරුදු වෙනවා කියන එකමම ඔය පින්නතුන්ට උදාහරණයක් කියන්න දැන් සමහරු කියනවා නේද මට අයුක්තිය පේන්න බෑ කියලා සමහරු කියනවා මට අසාධාරණේ පේන්න බෑ කියලා තව සමහරු කියනවා හාමුදුරුවනේ මට එක පාරට තරහා යනවා ඒක පාලනය කරගන්න හරි අමාරුයි කියලා මේ සෑම දෙයක්ම බාහිර පුජ්‍යලයන් නිසා සිද්ධ වෙන જાති. ඒකට තමා තුල අටගන්නේ තව කෙනෙකුගේ හැසිරීමක් හෝ වචනයක් නිසා තමයි ඒ
කාරණාව වෛරය හටගන්නේ ඒක හරි භයානකයි ඉස්සර පින්මතුනි පැවිදි වුණු අලුත ධර්ම දේශනා කරන්නට වැඩම කළාම මේ වාගේ පුටුවේ වාඩි වුණාම නීති රීති ටිකක් දාන මොනවද දාන නීති ඔය එළිය ඉන්න සේරම ඇවිල්ලා අතුලෙන් වාඩි වෙන්න එන්න ලොකු කමින් ඕවා කියන්නේ කෝ ගෙදර කට්ටිය ළඟින් ඉඳ ගන්නද දාරියට මගේ වැඩේ විතරයි තියෙන්නේ වාගේ ඒ පපඩම් බදින්න ඕනේ පරිප්පු යන්න ඕනේ අලතෙල් දාන්න ඕනේ මේ වැඩ තේ හදන්න ඕනේ අරගෙන කේක් ගෙඩි ගන්න ඕනේ කෙසල් ගෙඩි අවරි ගන්න ඕනේ ආයි බොම් කියන්න ඕනේ දැන් දාවේ කියලා අහන්න ඕනේ මගේ හිතේ මොකුත් නැ බන විතර මේ ඇතුලෙන් ඇවිත් වාඩි වෙන්න තෝටි ළමයි ඉන්න කට්ටිය කරුණා කරලා එළියට යන්න හරි ලොකු කමකින් කියනවා ඊට පස්සේ ඌවා කියලා ඔන්න බන පටන් ගන්න ටිකක් වෙලා යනකොට එළියෙන් කතාව ඇහෙනවා ටක් ගාලා බන නවත්වනවා එළිය කතාව නවත්වනවද නැත්නම් මම බන නවත්තන්නේ දැන් තමයි තේරෙන්නේ කොච්චර ගොන් වැඩද කලේ කියලා ඒ මොනවද ප්‍රකට කරන්නේ මගේ තියෙන द्वेषය මගේ තියෙන වෛරය හා මාන්නය මං එතන පිට කරන ඒ දවස්වල දැන් කවදාක්වත් එහෙම කරන්නේ බනකට වැඩම කළාට පස්සේ කොච්චර ඇඬුවත් චූටි ළමෙක් එක්කල යන්න කියන්නේ ඒ ළමයා වාඩි වෙලා ඉන්න අතරතුරේදී ඒ ළමයා ඇඬුවයි කියලා දැඟලුවයි කියලා ඒක දිහා අසුභවාදීව බැලුවොත් තමයි මගේ හිතට පීඩනයක් එන්නේ ඉතින් මා චූටි කාලේ මගේ අම්මා පන්සලට එක්කල ගියාම මං ඇඬුවොත් මගේ අම්මට එළියට යන්න කියනවා හා මුදුරුව ඒ කාලේ ලයිට් නෑ හරි කරු වෙලයි ගෙදර තනියම ඉන්න බෑ සේරම පන්සලේ එතකොට අම්මා එළියට බැස්සොත් මට පිණි බාන ඇතුළට ඉන්න බෑ හාමුදුරු එළියට යන්න කියපු නිසා ගෙදර යන්න බෑ තනි නිසා මගේ අම්මා කොච්චර අසරණ වෙනවද ඒක නිසා මං අම්මෙකුට දරු පැටියෙක් එක්කල යන්න කියන්නේ ආන් එදා කාරණාව අද දවස තුල සුභවාදී කෝණයකින් බලන්න පුරුදු වුණා කැමති අයනව බනහන්නේ ඒ අයට සතුටින් බන දේශනා කරනවා අනපනත් නිකුත් කරන්නේ නෑ කියලා හිතාගත්තා දැන් දේශනාව පටන් ගත්ත තැන ඉඳන් පැයක කාලයක් තිස්සේ ඉතාම සැහැල්ලුවෙන් ධර්ම දේශනා කරනවා පින්වතුනි මේ ඔබට මං පැහැදිලි කරලා දුන්නේ උදාහරණයක් ඒක නිසා තවත් කෙනෙක් යමක් කරනකොට ඒ කාරණාව නිසා ඔබේ හිත ඇතුලේ තරහක් නම් ඇති කරගන්න එපා ඒක හරි භයානකයි මං ප්‍රශ්නයක් අහන්නම් උත්තර දෙන්න හයියෙන් උත්තර දෙන්න මේ ඕමාන් රටට ඇවිල්ලා ආන පළවෙනි ප්‍රශ්නේ උත්තර දුන්නේ නැත්නම් මෙතනින්ම බණ නවත්වනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටි හාමුදුරුවරු අතරේ රහතන් වහන්සේලා අතරේ ඔය පින්නතුන් කැමති හොඳ රහතන් වහන්සේලා දිනමකගේ නම් කියන්න බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේයි මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ආයිනම් බය වෙන්න එපා ඉතුරු ටිකක් බණ කියනවා දැන් ඊළඟ ප්‍රශ්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ වැඩ හිටිය ඔය පින්නතුන් අකමැති හාමුදුරු කෙනෙකුගේ නමක් කියන්නේ දේවදත්ත හාමුදුරුව අපට කරලා තියෙන වැරද්ද මොකද්ද මොකුත් කරලා නැහැ ඇයි එපා වුනේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට විවිධාකාර වූ හානිකර තත්ත්වයන් කළා මොනවද කළේ ගිජ්ජකූටට නැගලා ගලක් පෙරළුවා දුනුවා යණ්ඩාලා විද්දෙව්වා ඒ වාගේම නාලාගිරි ඇතා එව්වා මේ වාගේ දේවල් කළා මේ සෑම දෙයක්ම කරපු දේවදත්ත හාමුදුරුව අපේ අප්‍රසන්න මානසිකත්වයක් තුළ රැඳුණු චරිතයක් දේවදත්ත හාමුදුරුව උසස් කුලයකද උපදින්නේ පහත් කුලයකද උසස් කුලයක ඉගෙන ගන්න පුළුවන් වෙනවද බැරි වෙනවද අධ්‍යාපනය ලැබෙනවද පැවිදි ජීවිතයට ඇතුළත් වෙනවද නැද්ද පැවිදි ජීවිතයට ඇතුළත් වෙලා භාවනා වඩලා භාවනාව තුළින් ඉහළ තත්ත්වයක් ලබා ගන්නවද නැද්ද ලබා ගන්නවා එහෙනම් දේවදත්ත හාමුදුරුව සාමාන්‍ය චරිතයක් නෙමෙයි දේවදත්ත හාමුදුරුවන්ට
බුදුරජාණන් වහන්සේ කළා ගැටීම ඇති උනේ ඇයි ඒක ආරම්භ උනේ කොහේ ඉඳන්ද සේරි වාණිජ ජාතක කතාවේ විකුණන්නේ වලලු දෙන්නෙක් හිටියා වෙලෙන්දෝ එක්කෙනෙක් සේරි වාණිජ අනික් කෙනා කච්චපුට ඉස්සරලා ගිය සේරි වාණිජ ආච්චි කෙනෙකුගේ චූටි මිනිපිරියා වලලු ඉල්ලලා අඬනකොට දුමේ තිබුණු රන් තැටියක් අරගෙන ඇවිත්ලා ආච්චි වෙලෙන්දට දීලා කියනවා මේ චූටි ළමයට වලලු දෙකක් දෙන්න කියලා මේක රත්තරන් බව දැනගෙන කපටිකම හිතේ ඇති කරගෙන ගන්නම් කපටිකමෙන් පස්සේ කියලා හිතාගෙන ඒක තියලා මෙයා යන්න ගියා දෙවනුවාව කච්චපුට හරි හොඳයි අවංකයි සාධාරණයි ආච්චි වලලු ඉල්ලුව රන් තැටිය දුන්නා රන් තැටිය හරි වටිනවා ඒක දෙන්න දෙයක් මගේ නෑ කිව්වා නමුත් මට මේක වැඩක් නෑ මේ චූටි දරුවට වලලු දෙන්න කිව්වා එතනත් එක කාරණාවක් තියෙනවා දුමේ රන් තැටියක් රන් තැටියක් තියෙන දුප්පත් කෙනෙක් නෙමෙයි බොහොම ධනවත් කෙනෙක් ඒ ධනවත් ආච්චි එච්චර දුප්පත් වෙන්නේ නොසලකිල්ල කියන කාරණාව නිසා එතකොට මේ ආච්චි රන් තැටිය දෙනවා අර තැනැත්තා වලලුයි මුදලුයි සේරම දීලා යන්න මග වියදම් විතරක් ඉල්ල ගන්නවා බලාපොරොත්තු වුණේ නෑ තැටිය උනා අවංකකම ඒක නිසා ලැබුණා දෙවනුවාව නැවත සේරි වාණිජ නමුත් රන් තැටිය අරගෙන ගින් හිතට ලොකු තරහක් ඇති වුණා අන් සතු වස්තුවක් තමන්ට ලබාගෙන ඒ තුල අනාගත ජීවිතයේ ගොඩනගන හැටි සැලසුම් හදාගත්තු අහස මාලිගා හදාගත්තු මිනිහෙකුට ඒ වස්තුව අතට නොලැබෙනකොට ඇතිවෙන වෛරය ඇතිවෙන ක්‍රෝධය බඩගින්න නැති කරනවා නිନ୍ଦ නැති කරනවා ජීවිතේ නීරස කරනවා මත්පැනට ජීවිතේ යොමු කරනවා මේ තැනැත්තා වලලු දැම්මා සල්ලි දැම්මා තැටි හොයාගෙන පස්සෙන් ගියා ගඟ මැද කියන්නේ චංචල ස්ථානයක් ඔරුවෙන් ගමන් කරන්නේ කෑ ගහලා කියනවා ඕක මට දෙන්න කියලා නමුත් දුන්නේ නෑ අරගෙන ගියා පින්වතුනි කච්චපුට වෙලෙන්ද රන් තැටිය ගෙනිච්ච එක සාධාරණයි ඒක උට ලැබුණු දෙයක් නමුත් මේ පුජ්‍යලයා මේ පැත්තේ ඉඳගෙන අර වස්තුවට වෛර බැඳගත්තා වෛරී සිතින් මරණයටපත් වුණා මරණයටපත් වෙලා උපදින උපදින සෑම ආත්මිකම බෝධිසත්වයන් වහන්සේගේ සතුරෙක් බවට පත් වුණා අවසාන ආත්ම භාවයේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන පස්චිම භවිකාත්ම භාවයේ සුද්ධෝදන රජතුමාගේ එක්කුසෝපං සහෝදරියගේ ඒ කියන්නේ තමන්ගේම ඥාති සහෝදරියගේ කුසේ පිළිසිඳ ගන්නව දේවදත්ත උත්පත්තිය ලැබෙනවා අර සාසනීයම පැවිදි ජීවිතයට ඇතුළත් වෙනවා දෙනතට පෙනෙන කෙනෙක් බවට පත් වෙනවා එතන ඉඳනොත් අර වෛරී සිතුවිල්ල උද්ගත වුණා ඒක නිසා වෛරය කියන එක හිතට ගත්තොත් තව කෙනෙකුගේ වරදක් ඉවසන්න බැරුව ගියොත් අනික් කෙනෙකුගේ හිත ඇතුලේ වෛරය ඇති වෙන වැඩමන් කරගත්තොත් පින්වතුනි එයාගේ වෛරය මට බලපානවා ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන ડોක්ටර් ළඟට එක්කල ආවා රෝගියෙක් මෝහනය කරන්න මෝහන ප්‍රතිකාර කරන දක්ෂ වෛද්‍යවරේ අම්මෙකුයි දුවෙකුයි හිටියා දුවගේ වයස අවුරුදු 22ක් විතර මේ දුවට අම්මා පේන්න බෑ සෑම මොහොතකම මේ දුව අම්මත් එක්කලා ගැටෙනවා අම්මා කියන දේ අහන්නේ අම්මා එපා කියන දේ කරනවා මේ ආකාරයට මේ දරුවා කටයුතු කරගෙන යනවා දැනටත් ඒ දෙන්න ලංකාවේ ජීවත් වෙනවා ඉතින් මේ අවුරුදු 22 ගෑනු ළමයා මේ තරම් වෛරයක් අම්මා එක්කලා තියෙනව කසාද බඳින්නෙත් නැ අම්මා කියන දේ අහන්නෙත් නැ අම්මා උයනේව කන්නෙත් නැ එකම ගෙදරක එක කාමරයක වෙනම මේ දුව කටයුතු කරගෙන යනවා මෙයා එක්කලා ගියා ડોක්ටර් ළඟට ග්‍රැන්විල් ධර්මවර්ධන වෛද්‍යවරයා මේ දරුවා මෝහනය කළා ඒ මෝහනය කරමින් මේ දරුවා අවුරුදු 22කින් 21කින් 20කින් 19කින් 18කින් 17කින් 16කින් 15කින් 14කින් 13කින් ඕමගින් කුසටේක්කලා ගියා කුසින් පෙරාත්මිතේක්කලා ගියා
ටිකෙන් ටික එහාට අරගෙන ගියා. එක තැනකදී ඇය කියනවා මම ගැහණු කෙනෙක්. නම මොකද්ද? දන්නේ නැහැ. විවාහ වෙලාද? ඔව්. මම විවාහ වෙලා. මොකද ඔබට දැනෙන්නේ? මගේ ඇඟ රිදෙනවා. ඇයි රිදෙන්නේ? මගේ ඇඟ දනවා. ඇයි දන්නේ? මගේ ඇඟ පිච්චෙනවා. ඇයි පිච්චෙන්නේ? මගේ මනුස්සයා සිකරට් කොටෙන් මාව පුච්චනවා. ඇයි ඔබේ මනුස්සයා ඔබව පුච්චන්නේ? ඔව් මාව සැක කරනවා. මොනවා කියලාද සැක කරන්නේ? තවත් මිනිස්සු පාවා දීලා මට බනිනවා. ඔව් හොඳ කෙනෙක්ද? නෑ. ඔව් මත්පැන් බොනවා. මං දෙයක් අහන්නම්. ඇත්තටම ඔබ වෙනත් මිනිස්සු එක්කලා ගියාද? සත්තකින්ම නෑ. නමුත් ඔහුට මාව සැකයි. ඔහු මට හරියට වද දෙනවා. ඇය අඬන ස්වරූපයෙන් කියනවා මේ බලන්නකො මගේ කොණ්ඩෙන් ඇදගෙන යනවා. මට හරියට ගහනවා මේ සෑම තැනම පිච්චිලා. මට හරියට රිදෙනවා. ඔබට මොකද සැමියා ගැන හිතෙන්නේ? මට මේ මිනිහා එපා වෙලා තියෙන්නේ. ඉතින් ඔබ මොකද කරන්න හිතන්නේ? මට මේ මිනිහගෙන් පලිගන්න ඕනේ. ඔබට පලිගන්න පුළුවන්ද? නෑ. මම මේ මිනිහට හරි බයයි. මට ජීවිතේ නැති කරගන්න හිතෙනවා. ඒ වුණාට ඊළඟ භවයක් නැති වෙයි කියලා මං ජීවිතේ නැති කරගන්නේ නෑ. මොකද වෙන්නේ? මරණයටපත් වෙනවා. ඒක මොනවාගේ මරණයක්ද? දන්නේ නෑ. නිකන් මරණයටපත් වුණා. ඔබට සැමියා ගැන දැන් මොකද හිතෙන්නේ? මහා අප්‍රියාවක්. මට මේ මිනිහගෙන් පලිගන්න ඕනේ. ඔබට මරුණට පස්සේ සැමියා මුණ ගැහෙනවද? ඔව්. කෝ දැන් ඔහු? මගේ අම්මා. අම්මා වෙලා උත්පත්තිය ලබන්නේ අර පෙර ආත්මේ සැමියා. පින්වතුනි, මේ කතාව මම විදේශ රටක ධර්ම දේශනාවක දේශනා කරලා ආසනෙන් බහිනකොට එක්තරා මිටි අර සීතලට අඳින ඇඳුමකුත් ඇඳගෙන සාක්කු දෙකට අද්දෙක දාගෙන ආපු මහත්මයෙක් මට වැඳලා කතා කළා. ස්වාමින් වහන්සේ කොහෙද? මං කිව්වා ලංකාවේ අසවල් දිහේ. එයි ගෙන ගත්තේ කොහෙද? එව්වා මෙව්වා අහලා සේරම කරලා ඊට පස්සේ කිව්වා ස්වාමින් වහන්සේ මම තමයි මේ ධර්මවර්ධන කිව්වා. ડોક્ટર ධර්මවර්ධන ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. මෙල්බන් වල කීන්ස්බොරෝ පන්සලේ ධර්ම දේශනා විවරුණාම තමයි ඇවිත් කතා කළේ. එතුමා කියනවා ගොඩාක් අද්දකීම් තියෙනවා කියලා. මම ඔබට කියන්න හදන්නේ මේ කතාවේ තියෙන සත්‍යතාවය. දැන් බලන්න අර සැමියා බිරිඳට ගහනවා වද දෙනවා. බිරිඳ පීඩා විඳිනවා. ඇගේ සිත ඇතුලේ වෛරයක් මෝදු වෙනවා. ඒ මෝදු වෙන වෛරයෙන් පලිගන්න හිතනවා. පලිගන්න හිතන ඇය මරණයටපත් වෙනවා. හැබැයි ජීවිතේ නැති කරගත්තේ නෑ. ඒක ඇය ලබාගත්තු ලොකු ජයග්‍රහණයක්. අර සැමියාත් මැරෙනවා ආත්ම කීපයකට පස්සේ. ඒ පිරිමි කෙනා ගෑනු කෙනෙක්. එයාගේ කුසේ බිරිඳ කියන කාන්තාව දරු පැටියෙක් වෙලා උත්පත්තිය ලැබෙනවා. ඒත් පුතෙක් නෙමෙයි දුවෙක් වෙලා උපදින්නේ. තාත්තා මැරෙනවා. අම්මා දුව ආදරෙන් හදනවා. දුව ටික ටික ලොකු වෙනකොට අම්මා රිද්දනවා. සාමාන්‍යයෙන් දුවෙක් වැඩිවියටපත් වුණාට පස්සේ ඒ දරුවා ටික ටික ලොකු වෙනකොට අම්මගේ ඔළුවට මහ බරක්. දැන් බලන්නකො දුව මෙහෙම රිද්දනකොට අම්මට ඒක දරන්න බැරුව යනවා. සිද්ධාත් කුමාරයාගේ සුද්ධෝදන රජතුමා තාත්තා තාත්තගේ නංගිගේ කුසේ උත්පත්තිය ලැබනව දේවදත්ත. සතුර පිටපවුලක නෙමෙයි ළඟටම ඇවිත්ලා. මෙතන බලන්නකො අම්මගේ කුස ඇතුලේ දුව, අම්මා පෙර ආත්මික සැමියා කුස ඇතුලේ උත්පත්තිය ලැබන දුව බිරිඳ. ඒක නිසා පලිගන්න කරුණු වෛරයත් එක්කලා එකින් එකට ගමන් කරනවා. එක්තරා ස්වාමීන් වහන්සේ නමකට ඇතිවෙන අපහසුතාවයක් භාවනා වඩනේ තරා කාන්තාවක් ඒ ස්වාමීන් වහන්සේට කියනවා ඔබ වහන්සේ ආත්ම හතරකට එහා පැත්තේ පැවිදි වෙන්න යනවා. විවාහ වෙලා පැවිදි වෙන්න යන්නේ. මට පේනවා ඡායාරූපය, වෙඩින් ෆොටෝ එක. ඒ විවාහ වුණු බිරිඳ මට පේනවා පින්තූරේ ඉන්න හැටි. ඔබ පැවිදි වෙන්න ආරම්භ කරන්න එතනින් බිරිඳගෙන් ඇහුවද නැද්ද කියලා මට පේන්නේ නෑ. නමුත් මේ බිරිඳ ඔබ පැවිදි වුණාට පස්සේ හිතේ තරහක් ඇති කරගන්නවා.
කොහොමාරී පස්සේ මට පේනවා අර වෙඩින් ෆොටෝ එකේ ලස්සනට තියෙන බිරිඳගේ මූණ යක්ෂණියකගේ වාගේ විකෘති වෙනවා ආත්ම හතරක් ඇය ඔබ වහන්සේගේ කුසට යම් ආහාරයක් කරහා විසක් ඇතුළු වෙන්න හදලා ඒ විසත් රැකවරණේ දීගෙන ඒක බලාගෙන ඉන්නවා අවුරුදු 16ක් තිස්සේ ඔබ වහන්සේ මේකට බේත් කරනවා නමුත් තාමත් සුව නැහැ වෛද්‍යවරයෙකුට වෛද්‍යවරු 4 දිනක් ළඟට ගිහිල්ලත් ඔබ වහන්සේගේ ලෙඩේ අහුනේ නැහැ හේතුව තමයි අරක කියලා කියනවා මම මේක කිටියෙන් කිව්වේ පින්වතුනි බොරුවක් නිර්මාණය කරලා කිව්ව නෙමෙයි ඔය මගේ කන් දෙකෙන් අහගෙන හිටිය සත්‍ය සිද්ධියක් ඒක මම දන්නවයි හාමුදුරුවන්ගේ ඒ කාන්තාව හම්බ වුණෙත් එදා ඉදාමයි නම දන්නෙත් නැ ඉන්න පේරාදෙනිය පැත්තේ හැබැයි ඊට පස්සේ ඇයි මුණ ගැහුණෙත් නැ කියපු තොරතුරේ ලොකු ගැඹුරක් තිබුණා ඒක නිසා වෛරය කියන එක අපි ඇති කරගත්තොත් ඒක අනිත් පැත්තට ගමන් කරන ආකාරය ඉතාම භයානකයි ඒක නිසා පින්වතුනි වෛරය හට ගන්න ක්‍රම ගොඩක් තියෙනවා එක සෝබාදාම නිසා දෙක පුජ්‍යලයන් නිසා තුන සතුන් නිසා හතර තමන් නිසා ඇඳට යනවා නිදා ගන්න. නිින්ද යන්නෙම නැහැ. ඒ මොන කර්මයක්ද මන්ද නිින්ද යන්නේ කියනවා. ඒ තමන් නිසා. දුකක් එනවා හිතට. අමතක කරන්න උත්සාහ කරනවා බෑ. ඊට පස්සේ කියනවා ඒ මේක අමතක කරන්න ඇදුවට නිතරම එනවනේ කියනවා. ඊළඟට කෑම කන්න ගන්නවා. කන්න බෑ අප්‍රියයි. ඊට පස්සේ ඒකට මුත්‍රා කරන්න යනවා. ඊළඟට මලපහ කරන්න යනවා ඇති වෙන අපහසුතාවයට හටගන්න වෛරය බලන්නකෝ ඒ ඔබ නිසා හටගන්න වෛරය ඊළඟට සෝබා දහම නිසා වැස්සක් ආවොත් අවුවක් ආවොත් හුලඟක් ආවොත් අපට ඇති වෙන වෛරය බලන්නකෝ ඊළඟට සතුන් නිසා මදුරුව නිසා කූඹි නිසා මැස්සෝ නිසා දත් මිටි කන වාර බලන්නකෝ කී පාරක් නම් මදුරුවන්ට ගාන එඟට රිදෙනවද ඒ වුණාට ඇඟට රිදෙනවා කියලා ගානක්වත් නැහැ. මදුරුවෙක් වටේ කරකිනකොට වහන්න තෑ දෙන්න කියනවා. වහපු ගමන් දේත බදලා ගහනවා. අර චූටි තතා මරන්නේ. මේම ඇඟිල්ලෙන් තද කෙරුවත් පුළුවන්. දේයි ගාන තමන්ට වදිනවා. ඒ වුණාට ගානක් නැහැ. මදුරුව මරුණට පස්සේ මෙහෙම කරලා ගාලා දානවා. මදුරුව ඕක බලලා කියනවා එකපාරම මරන්න අඹරන්න එපා කියලා. ඒක නිසා පින්වතුනි සත්තු නිසා තරහ යනවා. සමහර බල්ලෝ නිසා පූසෝ නිසා හරියට තරහ යනවා කපුටෙක් කෑ ගහනකොට පුදුමාකාර තරහක් යන්නේ ඒක නිසා සතුන් නිසා තරහ යනවා ඊළඟට පුජ්‍යලයන් නිසා ඔය ආකාර හතර තුලින් තමයි අපේ හිත ඇතුලේ වෛරය හටගන්නේ හටගත්ට පස්සේ වෛරය ලේසියකට අයින් වෙන්නේ නැහැ ඒක තමයි භයානක පැත්ත ඒක නිසා වෛරය කියන එක අතහැරලා දාන්න වෛරය අතරින්ද ಗುಣධර්ම දෙකක් පුහුණු කරන්නට ඕනේ එක ඉවසීම දෙක මෛත්‍රිය මෛත්‍රිය කියන්නේ මිතුරුකමට මිතුරුකම ඇති කරගන්න ඒ වාගේම ඉවසීම පුරුදු කරගන්න ඉවසන දන රූපු යුදයට ජය කොඩියේ ඉවසන මිනිස්සු සතුරුත් එක්කලා සටන් කරනකොට ඒක ජයකොඩියක් වෙනවා. නිහිකත් මහමෙර උසුලනා මිහිකතටත් වැඩිය මහමෙරු පර්වතයේ උස්සගෙන ඉන්න මේ පොළවටත් වඩා ඒක වටිනවලු. ඒක නිසා ඉවසීම පුරුදු කරගන්න. සෑම දෙයක් දිහැම සුභවාදීව දකින්ද, සුභවාදීව හිතන්ද, සුභවාදීව ආකල්පයක් ඇති කරගන්න ඔබේ හිතට පුරුදු කරන්න. හරි අමාරුයි අමාරුවෙන් හරි පුරුදු කරගත්තොත් සතුටු වෙන්න පුළුවන් ආඩම්බරෙන් මෙහෙම ඉස්සර මං මෙහෙමයි නමුත් දැන් මං එහෙම නැහැ කියලා. ඒ ඇති කරගන්න ගුණවත්කම කවදාක්වත් ඔබේ ඇස් දෙකට කඳුළු ගෙන දෙන්නේ නැති වෙයි. ඒක නිසා මගේ ධර්ම දේශනාව මා මීට වඩා දික් කරන්නේ නැහැ. මීට වඩා දික් කෙරුවොත් නායක හාමුදුරුවන්ගේ ඉවසීමත් නැතුව යයි අනිත් හාමුදුරුවන්ගෙත් නැතුව යයි. මොකද පුල පුලා බලාගෙන ඉන්නේ එයාපෝට් එකට වඩින්න. ඒක නිසා අපේ පින්වතුන් සෑම දිනම හොඳට බණ ඇහුවා. ඉතින් මා මීට වඩා දීර්ඝව කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අද ධර්ම දේශනාවට දායකත්වයේ දරුවේ ජයසිංහ
සහ ජයසිංහ දෙපළ විපුල හා ජානකී කියන පින්වතුන් විසින් ජානකී මහත්මියගේ සුජීවත්ව සිටින දෙමව්පියන්ටත් පවුලේ සියලු දෙනාටත් ආශිර්වාද කරලා පරලෝස සපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරලා සිරාණි මහත්මියගේ අද දින පරලෝස සපත් වූ ඥාති සොහොයුරෙකු වෙන එම් ඒ වී ධර්මදාස සොහොයුරාට පින් අනුමෝදන් කරලා දැනට රෝගාතුර වන සිටින කමනි මහත්මියට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා සීලා ගමගේ මහත්මියට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා දරු දෙදෙනාට එතුමියගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා එරන්ද මහතාගේ ආදරණීය පියතුමා වන විජේපාල දහනායක පියතුමාට ඊයේ දිනේට පරලෝසපත් වෙලා වසර 3ක් පින් අනුමෝදන් කරනවා ඒ වාගේම රෝස් කුංචි පුතුන්ට දූ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා තානාපති කාර්යාලේ තානාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් දායක සභාවේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් ඕමාන් රට පාලනය කරන සුල්තාන් කාබුස් රජතුමාටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා පින්වතුනි අපි දින 9ක් තිස්සේ වැඩ හිටියා ඉතින් අපි ආරාධනා කළ මොහොත පටන්ම මේ මොහොත දක්වාම සෑම කෙනෙක්ම බොහොම කරුණාවෙන් අපිත් එක්කලා කටයුතු කළා අපේ නායක මාහිමි පාණන් වහන්සේ බොහොම කාරුණිකයි ඒ වාගේම සුබෝධි පණ්ඩිතහා මුදුරුවත් මහත් සහෝදරත්වයෙන් කටයුතු කරන්නේ ලෙංගතුකමින් සුහදව ඒක නිසා අපි තුන් දෙනා වහන්සේම බොහොම සතුටින් මේ කාල සීමාව ගත කළා ඉතින් මා සෑම දිනෙක ගැනම කියන්න යන්නේ නේ කාලය යන නිසා සියලු දෙනාම අපට පිටරටක ඉන්නවා කියලා දැනෙන්න තිබෙන්නේ බොහොම ලෙංගතුකමින් සොයලා හදලා බැලුවා හේමචන්ද්‍ර මහත්මයා ඒ වාගේම අද දායකත්වයේ බාරගත් මේ මහත්මයා දවස් දෙකක් දවසක් හිටියා එතුමන් හේමචන්ද්‍ර මහත්මයා දිනපතාම වාගේ රැඳිලා අපි ගැන සොයලා බැලුවා ඒක නිසා මම නැවත නම් කියන්නේ නැහැ කාගේවත් සෑම කෙනෙක්ම අපට බොහොම ගෞරවයෙන් කරුණාවෙන් සෙනෙහසත් ඇති කරගෙන සැලකුවා එවට ගොඩාක් පිං සිද්ධ වෙනවා අපටත් කරන්නට පුළුවන් සෑම මෙහෙවරක්ම බොහොම ඕනෑකමින් සිද්ධ කරන්නට යෙදුණ. එහෙමනම් පින්වතුනි මේ වේලාවේ අපි රැස් කරගත්ත මාහිඟි පින නමින් මිය ගිය ඥාතීනට අනුමෝදන් කරමු අනුමෝදන් වේවා කියලා සාදු කියන්නේ. දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වේවා කියලා සාදු කියන්නේ. ඒ වාගේම අවසාන වශයෙන් කල්පනා කරගන්න මේවා ඉදිකරන්න ගොඩාක් කැප වුණා. මේවා ඉදිරියට පවත්වගෙන යනකොට එන බාධක අභියෝග වැඩි. ඒක නිසා අපි පින්නතුණු සෑම දිනාම විවිධ මත ඔස්සේ ගමන් කරන්නේ නැතුව එක මතයකට ඒක රාසි වෙන්නේ. මේ රටේ ජීවත් වෙන ඉස්ලාම් පින්වතුන්ගේ එකමුතු බව බලන්න. එකමුළු ලෝකයේ පුරාම ගමන් කරවන හැටි බලන්න. ඔබ ජීවත් වෙන්නේ යාලා ළඟ ඒක නිසා අපි මහ ගොඩක් නැහැ 20000ක් විතර ඇති. ඒකනොත් පන්සලට එන මහ ගොඩක් නැහැ ටිකක් ඇති. ඒන ටික දෙනත් විවිධ මත ඔස්සේ බෙදෙන්න පටන් ගත්තොත් මේ පුංචි දරුපටවුන්ට ඕමානේ රැකියා කරලා ජීවත් වෙන්න හිතනොත් එයාලගේ දුක කියන්න පන්සලක් නැතුව යයි. ඒක නිසා සෑම කෙනෙක්ම එක මතයකට එන්න. එක මතයක් තුල ඉඳගෙන වැඩ කරන්න. විවිධ මත එනකොට ඔබ දුරවල වෙනවා ඒ දුරවලතාවයත් එක්කලා බැරි වෙලා හරිහානියක් වුණොත් නැවත ගොඩනගන්න බැරුවයි වැටෙන්නේ ඒක මතක් කළේ බොහොම කරුණාවෙන් එහෙමනම් සෑම සියලු දෙනාටම සිදු කරගත් උතුම් කුසලය සනසීම පිණිස හේතු වේවා නිවන් පිණිස හේතු වේවා අපි සෑම දෙනාටම ධර්ම මාර්ගය අවබෝධ වේවා කියලා සාදු කියන්නේ හොඳයි ඔය පින්නතුන්ට අපි එකට ආශිර්වාද කරන්නම් නායක හාමුදුරුවොත් සමග වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීගායුකෝ භවේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති
अभिवादन सीलिस नित्यं बुद्धापचायिनो चत्तारो धम्मा वड्डन्तु आयु अन्नो सुखं बलं संपत्ति सर्ग संपत्ति मेवते अतो निब्बान संपत्ति निनाते समिद्यतु आकाशत्ताच बुम्मट्टा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु शासनं आकाशत्ताच बुम्मट्टा देवानागा पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु देशनं आकाशत्ताच बुम्मट्टा देवानागा महिद्दिका मोदित्वा चिरं रक्खन्तु मं परन्ति सैम दिनातम तिरुवन सरण लभेवा।